ඉස්්‍රයිල් රජ්‍ය සඳහා අපි රටයවනවන දරුව ගෙනදීපු පපිේෂන කෙනකොට මටම එක මතක් වුණේ කොලේ මතක් කරපු එක දැන් දෙදස් ගාන කෘෂිකර්මාන්තයට යවලිවරයි දැන් ඉතුරු ඒවත් පනස් ගානක් පිට ගිය සතිය පිටත් කළා. අද තවත් ගිවිසුම් සංඛ්‍යාවක් ආව. අද ඊට අමතරව හෝටල් ක්ෂේත්‍රයට අපි අලුත් ගිවිසුම අත්සන් කරා. තවටිකින් මාධ්‍යයට දාන්න කියලා ඒයි තින් තීරණය කරයි මන්දැන් ඇමතිවරයන ඕන නිසා මට ඒ පැත්තේ වැඩිය දේවල් තොරතුරු දැනගන්න විතරයි පුළුවන් මං උපදේශ කියන්නේ උපදෙස් විතරයි දෙන්නේ. ගිවිසුම අත්සන් කළා හෝටල් ක්ෂේත්‍රයට කාන්තාව පිරිමි දෙපාර්ශවයටම යන්න පුළුවන් ඊශ්‍රායල් රාජ්‍යය කරා හොඳ වැටුපක් එක්ක NVQ 3 සහතිකයකි අදාගන්න පුහුණුවක් අරගෙන දවස් කීපයක පුහුණුවකින් වෘත්තිය පුහුණු ආයතනයකින් ලබා ගන්න පුළුවන් මේ අපේ බෙන්තර ප්‍රදේශයේ අයට නම් බොහෝ දෙනෙකුට ඇති. ඒකත් ඕන හවුස් කීපින් වලට ඕන ගොඩක් උයන්න රෝමයේ මේ හවුස් කීපින් වලට කාන්තා පිරිමි දෙපාර්ශවයටම ගිවිසුම අත්සන් කරා. ඒ වගේම අපිට කර්මාන්ත වලට අවශ්‍ය ගිවිසුමත් අපිට ලැබිලා තියෙනවා. බෝඩ් අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමකින් පස්සේ ඒක අනුමත කරලා ඒ ගිවිසුමත් අපි ලබන සතියේ ඉක්මන් කරලා අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට හෝටල් ක්ෂේත්‍රයට යන්න බලාගෙන ඉන්න අයට සූදානම් වෙන්න හෙට අනිදා දවසක වෙබ් අඩවිය විවෘත කරලා අපි තොරතුරු ලබා ගැනීමේ කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැනට යන එක ප්‍රමාද වෙලා තියෙන අයට ටික දිනක් මේ විදිහටම යයි. අලුතෙන් දිග්‍රීම් ක්ෂේත්‍රය දැන් මේ දවස්වල දිගටම යනවා. ඒකේ නතර වෙන්නේ නැහැ. ගොඩාක් පිරිසක් දැන් ගිහිලා තියෙනවා. 4000කටත් වඩා පිරිසක් දිග්‍රීම් ක්ෂේත්‍රයට ගිහිලා තියෙනවා. තවත් අලුතෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයටත් ලංකාවට ඇවිල්ලා උන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම. දුවන්න පුළුවන්, පනින්න පුළුවන්ද, ඩිප්ස් ගහන්න පුළුවන්ද කියලා ප්‍රායෝගික පරීක්ෂණයක් කළා. මොකද අපේ කඩින් ගියපු කට්ටිය සමහරු උදැල්ලක් උස්ස ගන්න බෑ, පොල් වලක් කපා ගන්න බෑ. ඒ නිසා ඇඟපත වෙහෙසන්න පුළුවන්ද කියලා බලන්න පරීක්ෂණයක් කරන්න නුදුරු දිනකදී ඔවුන් එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔවුනුත් පොඩ්ඩක් බයෙන් ඉන්නවා. අවදානම් තත්ත්වයක් ඇති වුණොත් ලංකාවට ඔවුන් එන්නේ නැහැ සහ මේ රජයත් එක්ක තමයි මේ ගනුදෙනුව ඔවුන් දිගටම කරන්නේ. අනිත් රජය, අනිත් පක්ෂ දෙකම ඊශ්‍රායලයේ සමග නොයෙක් නොයෙක් ප්‍රකාශ සිදු කරපු හැටි පාර්ලිමේන්තුවේ ඔබ සියලු දෙනාට මතක ඇති. ඊශ්‍රායලයේ කියන්නේ බොහොම බුද්ධිමත්ව කටයුතු කරන රටක්. ඉතින් ඒ කටයුත්ත පවතින්නේ ඉස්සරහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක.